සිය බස සිය හඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. කියවීමෙන් මිනිසා පිරිපුන්දී. ජීවිතය යනු ජීවත්වීමෙන්ම උගත යුත්තකි. එහෙත් පොත්පත් කියවීම තුළින් අපට ජීවිතයෙන් පෙත්තක් උගත හැකිවේ. එවන් පොත්පත් මෙන්ම ඒවා ලියන ලේඛක ලේඛිකාවන් හඳුන්වා දෙන්නටත් කරන සියඬ අපේ වෑයම පුතන්ගෙන මතක් වේ. ගුවන් අවකාශයට එකතුවන දහසකුත් හඬ අතර නිහතමානීම හඬ ඔබේ මොබේ සිය හඬ පොතක් ගැන වතක් තියන්නන්ගේ තෝතැන්න. අද ඒ තෝතැන්නට ඇවිල්ලා ඉන්න දක්ෂ නවක ලේඛිකාවක්. අපි බලමු ඒ කවුද කියලා. ආයුබෝවන් සියහඬ. නිහතමානීම ගුවන්හඬ සියහඬට ඔබ කියනවද ඔබ ගැන විස්තරයක්? මම දිලිනි හයානි ගුණසේකර. අම්මා තාත්තා එක්ක මට සහෝදරියෝ එක්කෙනෙක්ගේ සහෝදරියන් තුන්දෙනෙකුයි ඉන්නවා. තාත්තා දැනට ජීවතුන් අතර නැහැ. මම සාමාන්‍ය පෙළ දක්වා ගලහැරියාව හේමමාලි මහාවිද්‍යාලයෙන් උසස් පෙළ ගලහැරියාව ජාතික පාසලේ තියෙනවා හදාගලා තියෙනවා. පාසලේදී නම් මම කරේ ක්‍රීඩා කටයුතු නෙට්බෝල් වොලිබෝල් සහ ජවනහා පිටිය තරඟ වලට සහභාගී වුණ ක්‍රීඩිකාවක්. මම විවාහකයි, දරු දෙදෙනෙකු ඉන්නවා. මගේ සැමියා චමිල ප්‍රසාද් දේවසිංහ. එයා පුජ්‍යලිකාංශයක රැකියාවක් නිසලා ඉන්නවා. දිලිනි ගයානි ගුණසේකර, ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන විස්තරයක් දැනගන්න අප කැමතිද? මම විනෝදාංශයක් විදිහට තමයි කවි කතා ලිව්වේ. හරියටම 2019 වගේ අවුරුද්දේ තමයි කතාරණ සමූහය හරහා නවකතාවක් ලියලා පාඨකයන්ට කියවන්න සැලැස්සුවේ. ඒකින් එක ලැබුණ එකයින් තමයි මම මෙතරම් දුරක් අරගෙන ආවේ. ඇත්තටම මම අවංකව ස්තුතිවන්ත වෙන්න ඕන කතාරණ නිර්මාතෘ ලහිර සහෝදරයාට. ඔහුගේ සමූහය හරහා තමයි පාඨකයන් මාව අඳුරගත්තේ. දිලිනි, මේ ඔබගේ පළවෙනි පොතද? එහෙම නැත්නම් මේ ඔබගේ කීවෙනි පොතද? මේක වර්ෂ නවකතාව පොතක් වශයෙන් වන මගේ කුලඳුරු නිර්මාණය. මේ පොත ලියන්න ඔබව පොළඹපු හේතුවක් තියෙනවද දිලිනි? ඒක හරි අහම්බෙන් හිතට ආපු සිතිවිල්ලක්. අපිටම විනෝද සාකච්ඡාවකට සහභාගී වෙන පොළොන්නරුවේ ඒ අතරමඟදී තමයි මේ ගිය වැවළඟදී නිකමටම හිතුනේ මේ ගමත් එක්ක වැවත් එක්ක නම ඇඳලා කතාවක් ලියවන හොඳයි කියලා. එවෙද්දී ලොකු දෙයක් නම් ලොකු කතාවක් තිබෙන්නේ නැහැ. පස්සේ කින්ගේ ගලපල ළමයින්ට අම්මල තාත්තලාගෙන් සිදුවෙන අසාධාරණ වගේම සමීප ප්‍රේමයන්ගෙන් සිදුවෙන පුළුවන් කරදර ඒ වගේ දේවල් ටික ටික එකතු වුණා. තව අතරයකට දිහා ගිය අවබෝධ කර ගැනීම, ලැකවර්ණය සහ විවාහය යන බැඳීම අසල කරන කැපකිරීමේ සියල්ල පුංචියට හරි එකතු කරලා නවකතාව ගොඩනගන්න ඕනේ කියන හැඟීම ආවි පස්සේ ඒ සියල්ල එක්ක මේක වටා ලියනවා. ඔබේ මේ පොත කතෘ ප්‍රකාශනයක්ද? එහෙම නැත්නම් වෙනත් ප්‍රකාශන සමාගමක ප්‍රකාශනයක්ද? මේක වර්ෂා නවකතාව නොහඳුනන්නේ ප්‍රකාශනයක්. පොතේ කවර නිර්මාණය කාගෙද දිරිනි? මේක වර්ෂා පොතේ කවර නිර්මාණය කරන්නේ චතුමිනී රන්දිකා නංගී. ඇත්තටම හරි ලස්සනට ඒක කරලා තියෙනවා. නැති දවසක මතක් වෙන්න මේ කවියත්
තියාගන්න ඔබ දුන් දුක ඔබට නොදි මට පුළුවනි දරාගන්න මට පුළුවනි දරාගන්න අකුරු වලින් මට හඟන්න ගුරුතුමියනි කියා දුන්න තව කෙනෙකුට ශිල්ප නොදී මේ පාඩම නවත්වන්න නැති දවසක මතක් වෙන්න මේ කවියත් තියාගන්න ඔබ දුන් දුක ඔබට නොදි මට පුළුවනි දරාගන්න මට පුළුවනි දරාගන්න කල මල් අහුලා ගන්න හදවත් ලොව ඇති අනන්ත අර මල් වල පවා තිබේ සුවඳක් කවුරුත් නොදන්න නැති දවසක මතක් වෙන්න මේ කවියත් තියාගන්න ඔබ දුන් දුක ඔබට නොදි මට පුළුවනි දරාගන්න මට පුළුවනි දරාගන්න හිතන්ගෙන මතක් බොහොම අපූර්වට මේ පොතේ ටයිප් සිටින්. එහෙම නැත්නම් පරිගණක අක්ෂර සංයෝජනය කළේ කවුද? දවර්ෂා පොතේ අකුරු සැකසුම් කළේ චන්දික මදුෂාන් අබේවිශ්වම මල්ලි. ඔබේ පොතේ අන්තර්ගතය ගැන කෙටියෙන් ඔබේ පාඨකයන්ට පැවසුවොත්? බාධක මැදින් ගලාගෙන යන පුංචි ආදර කතාවක් වටා කෙවන කතාවෝත්තියක් මේඝවර්ෂා කතාන්දරේ පුරාම දිව යනවා. ඊට අමතරව මව පියා පුංචි කාලයකට අහිමි වූ දැරියක් පැමිණි ඒ පැමිණි දුෂ්කර ගමන ගැන සහ ඇයට සරණ වුණු සීමිත චරිත ප්‍රමාණයක් ගැන සහ තම සමීපතමයකින් ලිංගික අපයෝජනයට ලක්වෙන දැරියක් පසුව ඇගේ ජීවිතය වෙන විපර්යාස නිසා ඝට්ටනයන්ට මුහුණ දෙන ඇගේ දියණිය යන මේ යම් යම් කාරණා එක එක තැන්වලදී විදහා දැක්කින විදිහට මෙගවර්ෂා ලියවිලා තියෙනවා. ඔබේ මේ පොත ඔබේ ආදරණීය පාඨකයන්ට ලබා ගන්න පුළුවන් ආකාරයත් අපි සඳහන් කරමු නේද? මේඝවර්ෂා නොහඳුනන්නේ ප්‍රකාශනයක් 0.71 89.71 911 යන අංකයට දුරකථන ඇමතුමක් හරි WhatsApp අනුදයක් හරි දීලා මේඝවර්ෂා නවකතාව ඕනම වෙලාවක නිවසට ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව ග්‍රන්ථ දයාවංශ සංක සහ බුක්ලෙට් යන පොත් අලෙවි මධ්‍යස්ථානවලින් මේ ගුවර්ෂණ අවස්ථාව ලබා ගන්න පුළුවන්. සඳට අහස ආදරේ දෝ මලත බමරු ආදරේදු විනෙතට වත ආදරේදු සොඳුරිය මට ආදරේදු සඳට අහස ආදරේදු මලට බමරු ආදරේදු විනෙතට වත ආදරේදු සොඳුරියේ
මට ආදරේ මල් තුරුලිය සුරකින්නේ ආදරෙන්නේදෝ දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ ආදරෙන්නේදෝ ඔබ මගේ හදවත් කුටියට එන්නේ ආදරෙන්නේදෝ සයුරෙහි දිය කඳුලක් තරමින්වත් ආදරෙන්නේ එහෙනම් මා මුමුණන දීපත් පෙරලා යලි කියනවද පඳ සහනයි සඳ පහනයි පද මවනයි මඳ පවනයි වසර සසනතුරු සසර වසනතුරු මම ආදරේ මම ආදරේ මම ආදරේ මම ආදරේ මම ආදරේ හුතන්ගෙද මතක් දිදිනේ ඔබට මේ පොත ලියා පළ කරන්න සහයෝගය දීපු අයට ස්තුතියි කියන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන් ඔබට. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ ෆැමිලියා චමිල ප්‍රසාද් රූපසිංහට. ඇත්තටම ලැබෙන ඉතාමත් සීමිත නිදහස් කාලයේ මම ලිවීම වෙනුවෙන් යොමු කරන්නේ ඔහුගෙන් ලැබෙන සහයෝගය නිසා. තව මගේ අම්මා රෝහිණී පතිරණ සංජීවනී වීරසිංහ අක්කා වගේම නොහඳුනන්නේ ප්‍රකාශිකා අනුෂා ප්‍රනාන්දු නංගිට මම අවංකවම ස්තුතිවන්ත වෙනවා. තව මගේ නවකතා කියවන කමෙන්ට් කරන මගේ පාඨකයන්ට මගේ ආදරණීය ස්තුතිය හිමි වෙන්න ඕනේ. ඇත්තටම ඔවුන් අගය කරපු නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඉතින් මම මගේ අවංක සැබෑම ස්තුතිය හැමදාම පාඨකයන්ට දෙන්නනවා. ඒ වගේම කතාදන නවකතා කියවන්න කතා වියන සිතුවිලි නින්නේ වැනි සමූහයන් වල ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තුතිය හිමි වෙනවා. ඔවුන්ගේ සමූහ නිසා තමයි මම පාඨකයන් අතරට මෙන්න ඉක්මනට ඇවිත් පොතක් මුද්‍රණය දක්වාම දුරකට ආවේ. හුතන්ගෙද හොඳයි දිලිනි. සියහඬ නිවසෙන් අපි ඔබගේ පෞද්ගලික ජීවිතයට වගේම සාහිත්‍ය ජීවිතයට ලේඛන කලාවටත් ඉතසිතින්ම සුබපතනවා. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට. සියහඬ වැඩසටහන් සම්පාදිකා ජානි වසන්ත මහත්මියට වගේම බොහොම ස්තුතියි. හුතන්ගෙද මතක්. ඉතින් සතියක පුංචි සුබුවක් අරගෙන අදට අපි ඔබෙන් සමුගෙන යනවා. ලබන සතියේ බදාදා හරියටම රාත්‍රී 9ට මුණගැහෙන බලාපොරොත්තු වෙයි. සුබ රාත්‍රියක්. ආදරණීය සියහඬ අහන අපේ ශ්‍රාවක ඔබ සැමට වසත් උයන් පුරා නොතිත් අමාගෙනා දසන්තයක් අරා ඔබේ පහන් සිනා වසත් උයන් පුරා නොතිත් අමාගෙනා දසන්තයක් අරා ඔබේ පහන් සිනා Thank you.
පවාරු සිරුයි ඔබ නිතින් වැහෙනා කඳුරු නදි සිහිලෙන් හද නිබඳනහවනා අඳුරු ගගන විරජ සඳුට එළිය විහිදනා සොඳුරු නළඹ ඔබය මගේ මනස රඟ දෙනා වසත් උයන් පුරා නොතිත් අමාගෙනා දසන්තයක් අරා ඔබේ පහන්සිනා වසත් උයන් පුරා නොතිත් අමාගෙනා දසන්තයක් අරා ඔබේ පහන්සිනා සහස් පියුම් පුබුදනා අරණ නිවා ඔබද සුපුල් හැඟුම් ගල්වනා ගිමන අවාරු දුර ඔබෙන් රිදුම් ලබමිනා නිවන මගේ නුවන දකින ඔබයි ප්‍රියංගනා වසත් උයන් පුරා නොතිත් අමාගෙනා දසන්තයක් අරා ඔබේ පහන්සිනා වසත් උයන් පුරා නොතිත් අමාගෙනා දසන්තයක් අරා ඔබේ පහන්සිනා ප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ